අද දවස ගැන කතා කරනවා වගේම අද විසිපහ හෙට විසිහය. ඒත් විශේෂ දවසක් වෙනවා. දෙ සැම්බර් මාසි විසිහය වෙන දකිව්වාහම මට දහනවා අවරුද්ධකට කලින් නත්තලේ සතුට සමරල ඒ ඇසිල්ලෙන් අනි පැත්තට මහා කේදවා චෙකක ගිලෙන්න ට ආපට සිදුව වනාා. රටක් විදියට අප පමණක් නොුවේ ලෝකයේ රටවල් ගණනාවක් අහිංසක මිනිස් සුජීවිත ගණනාවක් මේ රුදුරු ජලකඳකට එහම නැත්තං. රුදුරු රල පහරකට හසුව මහම හදට ගසාගෙන ගියා. ස්ුනාමිකේදවාචකය. අදාපට මතක් කරද දෙෙනවා අභෞබිම පුවත් පත. ස්ුනාමීයට දහනාවයයි. හෙට රටපුරා සැමරුම් කියලයි අමිත් අදුරංග ගමගේගේ මේ වාර්තාාවේ සඳහන් වෙන්නේ. ස්ුනාමි වේශනයට වසර විශසක් ගත වන හෙට දින ආගමික වතාවත්වලට මුල් තැනදමින් සෑමදිශ්්‍රිකේකම ජාතික සුරක්ෂිතදිනය සමරණ බව. අපදා කළමනා කරනම අධ්‍යස්ථනය. සඳහන් කරනවා. අපිට හිතල බලමු හිතල බලන්න. අපි දැන්වත් ඒ ගැන සැලකිලිමද්ද කියන කාරණය. දැන් අපටේ මතකද අමතකද නැත්තං. අප ඒ කාලයේ තිබුණ ආරක්ෂක වැඩපිළිවෙල අප සතුව තියෙනවාද. අප ඒ ගැන දැනුම්බද්ද සැලකිලිවදද කියන කාරණාවන් නැවත හිතනක ඉතාම වැදගත් කියලා හිතෙනවා. ොකදැ හෝදෙකට අමතක වගිය හැටියක් තමයි මේ වගේ කේදවාචකවල පේන්නේ. ඒ එක්කම තමයි ඒ සුනාමි අවුරුද්ධ වගේම මේ අවුරුද්ධෙත් මේ දිනවාකවානුය දීම සමානකමුකෘත්තියෙනවා. අද නත්තන සැමරවා. එට සුනාමිය ආවා මේ දෙදා සතර අවුරුද්දෙ. ඒ වගේම පොහොය එල්ලබනාා උදුවක් පුර පසලස්සක පොහොය මේ ආදීවාශයෙන් ගත්තොත්. දෙදා සතර කලෑන්ඩරරිත් ෙදා සිසතුනේ කෙලැන්ඩරිෙත් සසානකක් පෙන්ව නිසා . No, ඇතමන් ැනටමත් හිතේ පොඩි අඩමානකින් කටයුතු කරනවා ඒවාගේම දැනටමත් හිතේ චකිතයකින් කටයුතු කරනවා අනේ හිට කුමකින් කුමක් වේවිදෝ කියලා සොබාද හමේ ආශිර්වාදය නිරන්තනව ලැබෙන ලබන රටක්වියට හිටේද ලැහැර ඇරබෙන සිරිපා සමය වන්දනා සමයයක්ත්තෙක්කමස් සියලූ දෙයින් ලබන ආශිර්වාදයත්තෙක්ක අපි ප්‍රාත්ථනා කරමු අපේ රටට පමණක්න මේ ලෝකයකොහෙවත් එවැනි ආපදා එවැනි කේදවාචක සුභිකෝව දුරුව යල්ලි සිදු නොවේවා කියලා